ඉතිහාස පුරා මිනි මරපු ඒ මිනි මරපු සංස්කෘතියට හිමිකම් කියපු විජයවිර ජාතකයාගේ ඊළඟ සෙට් එක තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. අලුතෙන් සීනුව පැත්තකින් දාලා මාලිමාව කියලා එකක් අරගෙන මතක තියාගන්න මේ රටේ අවුරුදු 40ට අඩු මිනිසුන්ට තරුණයන්ට මේක තේරුන්නේ නැති වුණාට මෙතන ඉන්න වැඩිහිටියන්ට මේක තේරෙනවා. මේ රටම අඳුරු යුගයක් බවට පත් කරපු ඒ කාලකන්‍ය 88 89 බීසලේ මේ දිස්ත්‍රික්කේ විතරක් මරණ දාපු පිරිස මං තමුන්නාසයට කියන්නම්. මේ විතරක් මේ අපේ රවි අයියාගේ ආසනේ විතරයි මම මේ කියන්නේ. රවි අයියාගේ ආසනේ විතරක් මරණ දාලා තියෙන ප්‍රමාණය අති විශාල ප්‍රමාණයක්. අම්බේවැල ශ්‍රී නන්ද ජෝති නාහිමිපාණන් වහන්සේගේ ඉඳලා සාසවැදි දික්ක පිටියේ අංගිරස නාහිමිපාණන්ගේ ඉඳලා සාසවැදි ගිරාමේ ඉන්දසුමන නාහිමියන්ගේ ඉඳලා අති විශාල ප්‍රමාණයක් මරලා දාලා තියෙනවා මේ ආසනේ විතරක්. මං තමුන්නාසයට කියන්න කැමති ඌව පරණක ආසනේ අද ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක කියන්නේ කවුද? ඌව පරණක ආසනේ සංවිධායකගේ තමන්ගේ සහෝදරයව ගිනි තියලා මරලා දානකල් ජනතා විමුක්ති පෙරමුණේ මරලා දානකල් බලහිටපු කෙනා තමයි අද ඌව පරණකම ආසනේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක. මේ ගම්වල මිනිස්සු එහා පැත්තේ බොරලන්නේ නම දෙනෙක් එකතන ඝාතනය කෙරුවා. එකතන ඝාතනය කළා විනාශ කළා නම්මා. මේ බොරලන්නේ හිටපු ගම්වල හිටපු මිනිස්සු මට ඊයේ කතා කෙරුවා. එයා මට කිව්වා සර් අනේ කියන්න අපේ පවුල් පිටින් අපි රැට නිදාගත්තේ වෙන කොහෙවත් නෙමෙයි. තේවතු අස්සේ කාණු අස්සේ පැදුරු ටිකත් අරගෙන අපේ අම්මලා තාත්තලා දෙක්ක රෑ එළි වෙනකල් අපි මේ ජේවිපී කාර්යයෙන් බේරෙන්න අපි හැංගිල හිටපු ඉතිහාසයක්. අද ඒගොල්ල රට හදන්න කතා කරනවා. අද ඒගොල්ල ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරනවා. අද ඒගොල්ල මේ රටේ මානවිකම් ගැන කතා කරනවා. මේ රටේ මිනිස්සු මරලා තමන්ගේ ඒ මිනිස්යාගේ මිනිය අඩුමතරමේ හරේ තියන් යන්න දුන්නේ නැති මිනිස්සු ටිකක් අත කකුලට දණ ඉස්සර පල්ලෙයින් මිනිය රංගියේ නැත්තම් මිනිය රංගියේ මිනිස්සු ටික වෙඩි තියලා මරපු ඉතිහාසයක්. මෙතන ඉන්න අපේ පළාත් සභාවේ ගියා 88 89 අපේ ඩිලාන් පෙරමැතිතුමාලා ඒ කාලේ සදන් කරනකොට 88 89 මට හොඳට මතකයි. ඩිලාන් පෙරමැතිතුමා ඒ කාලේ පළාත් සභාවට යන කාලේ තමන්ගේ ජීවිතය පූජා කරන්න නැතුව බේරුණ මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පළවෙනියෙන් ඡන්දය දාපු 10 දෙනාව බෙඩි තියලා මරණයි කියලා තර්ජනය කළා 88 89 බීෂණේ පැතුරුවේ. 89 රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඒ කාලේ ඡන්දිල්ලන් එනකොට හැම ගෙදරකම ඡන්දය දාපු පළවෙනි 10 දෙනා මරන්න නියෝග දුන්න අය. ඒ නිසා මම තමුන්නාසර කියන්නම් මේ අය කරලා තියෙන විනාශය මේ රටට ඉතිහාසයේ කිසිම දේශපාලකයෙක් කළා නැහැ.